ने मध्यम पटांगा मित्र हरी मंदीला हरी पुताला हम से हरी वाला पत्र माइंड वाला पत्र කොටුවේ නාවේ නෑනේ අරන් එන්නකෝ වල අගේ වාරේ දෙකයි දෙකයි अने बोरुनोकी मम हरियटम गणां करा ओया तमाय वरदीट बलागिन अभी वेडिये लकुनु गणकट अट बलागिन वेने अक्का होरकले नहलिविनु ओया तमाय वरदीट गणां करगन्ने अक्काय ओयाय एक पत्ते हरिदार उदयट पंसाल දැන් එහෙම පන්සල් ගිහිල්ලා පුතාට පුළුවන් ද ගොඩක් වෙලාවක් පන්සලේ ඉන්න බෑසි මං නම් ඉච්චර පාන්දර යන්න බෑ අන්තිම උදේට ගියාම අවුමයිනේ එතකොට ගොඩක් වෙලා පන්සලේ ඉන්නත් බෑනේ දැන් මේකනේ පුතේ අපි උදේට පන්සල් ගියොත් අපිට නිවිසන සිල්ලේ ඒ වැඩ කටයුතු කරලා එන්න හම්බ වෙන්නේ නැහැ හ්ම් ඒ වගේම තමයි තින් දවල් වෙලා පන්සල් ගියොත් मलपहां पूजा कर लिते भक्ति बुधंगलाउसान मट पुल को සියේ ආච්චිම කෑම జాතියක් හදනවා ඈ කෑම జాතියක් හදනවා එහෙනම් අපි තියන්කෝ මේ පැත්තට ඈ මං කියලා දෙන්නම් එහෙට ගියා යා 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 අපි දැන් තේ ටිකක් දීලම කතා කරමු නේද මහත්තයා ආ ඒක නම් හොඳ අදහස නෝනේ එහෙමනම් අපි මෙහෙම කරමු මේ දරුවන්ට පොය ගැන කියලා දෙන ගමම්ම තේ ටිකක් පො හොඳයි හොඳයි මේ දැන් ඔයාලා ගිහිල්ලා වාඩි වෙලා කතා කරන්න පුළුවන් වෙන පැදුරු ටික අරන් එන්නකෝ යන්න ඉතල अद मे अवृद्धि अवसान पोय
අලන්නකො මහත්තයා මේ අවුරුද්දත් ගෙවිලා ගිය හැටි. දවසින් දවස ගෙවිලා අවුරුද්දක් ගෙවිලා යනවා කියන්නේ අපිටත් ඉතින් උන්න කාලෙට වැඩිය ඉන්න තියෙන කාලේ අඩුයි කියන එක නෙවෙයි. සීයේ අද වගේ පොය දවසක නේද සංගමිත්තා තෙරණිය ශ්‍රී මහා බෝධීන් වහන්සේත් රැගෙන ශ්‍රී ලංකාවට වැඩි හරියටම හරි දුව දන්නවා වගේ නේද මේ පොය ගැන ආච්චි සංගමිත්තා තෙරණිය කියන්නේ මිහිඳු මහරහතන් වහන්සේගේ නංගි නේද? ඔව් නේද? මිහිඳු මහරහතන් වහන්සේගේ එකම නැගණිය. හරි. හා පුතාල කියන්න බලන්න සංගමිත්තා තෙරණිය ගැන ඔයාලා දන්න දේවල්. මමත් දන්නවා ආච්චි. සංගමිත්තා තෙරණිය කියන්නේ අශෝක රජතුමාගේ දියණිය කියලා. හරි. හරියටම හරි. දුවයි පුතයි දෙන්නම හොඳට දන්නවා. ඒ මම දන්නවා සංගමිත්තා තෙරණිය කියන්නේ අශෝක රජතුමාගේ දේවි කුමරියගේ දියණිය කියලා. ඔව් ඔව් දුවත් සීයේ මෙයාලා ඔක්කොම සංගමිත්තා තෙරණිය ගැන දන්නවනේ. ඒත් මන් දන්නේ නැහනේ. අනේ සී මට කතාව කියලා දෙන්නකෝ. මම දන්නවා ඉතින් පුතා කතා කරන්න හරි ආසයි. මේ එහෙමනම් නෝනේ මේ දරුවන්ට අපි මේ තේ බොන ගමන්ම සංගමිත්තා තෙරණිය ගැනත් කියලා දෙමු නේද? දරුවනි සංගමිත්තා තෙරණිය ලක්දිවට වැඩියට පස්සේ තමයි එදා මිහිඳු මහරහතන් වහන්සේගෙන් බණ අහලා සෝවාන් මාර්ගඵලයේ ලබාගත්තු අනුලා දේවිය ඇතුළු ස්ත්‍රී සමූහයාට මහාන වෙන්න වරම් ලැබුණේ. එතනින් පස්සේ තමයි අපේ ලක්දිවට මෙහෙනි සස්න ලැබුණේ. මං හරි නේද මහත්තයා? හරියටම හරි නෝනේ. ඒ වගේම තමයි ඒ උත්තමාවියගේ ළමා කාලය ගැන මේ අපේ දුවලා දැනගන්න ඕනේ. අපේ මහත්තයා මම මේ ඇගේ මෙතේ කෝප ගිහින් තියලා ඉන්න. ආ ආ ආ ආ සංගමිත්තා කුමරියගේ ඇවතුම් පැවතුම් හරීම ආචාර සම්පන්නයි. මේ කුමරිය ඇත්තටම ඇයගේ රූප සම්පත්තිය ලලනා ලාලිත්‍ය ඇයට ජන්මයෙන්ම ලැබුණ දායාදයක් වුණා. ඉතින් එහෙමයි කියලා එරලා මේ කුමරිය කවදාවත් මේ උද්දාමයට පත් වුණේ නැහැ. ආත්ම ආචාර සම්පන්නව ගත කළා. එතකොට සීයේ එතුමිය තරුණ කාලේ කොහොමද ගත කළේ? ඔව්. දැන් ළමා වියේ ඉක්මෝලා තරුණ වියට එළඹෙනකොට රාජකුමරියක් හැටියට ඇය පුහුණු කළ යුතු ශිල්ප ශාස්ත්‍ර හැදෑරීමට ඇයට සිදු වුණා. ඒ විතරක් නෙවෙයි. ගෘහණියක් විදිහට ගෘහ සංවිධානයේ පිළිබඳව හැදෑරීමට ඇයට සිද්ධ වුණා. ඒක ඉතා හොඳින් හැදෑරුවා. සංගමිත්තා කුමරිය අවුරුදු 16 දී විවාහ දිවියට පත් වුණා දෙමව්පියන්ගේ ආශිර්වාදයෙන් මැද්දේ. ඊට පස්සේ ඇය විවාහ ගිවිස ගත්තේ අග්ගි බ්‍රහ්ම කුමාරයාත් එක්ක. මේ දෙන්න බොහෝම හොඳ සාමකාමී යුග ජීවිතයක් ගත කළා. මේ දෙන්නට පස්සේ කාලෙකදී ලැබුණා එකම එක පුත් කුමරුවෙක්. එයාගේ නම සුමන. සීයේ ඒ සුමන කුමාරයාමද එදා මිහිඳු මහරහතන් වහන්සේ එක්ක මිස්සක පව්වට වැඩම කළ සුමන සාමණේරයන් වහන්සේ? ඔව් පුතේ. ඒකත් හරි ලස්සන කතාවක්. දැන් ඔය වෙනකොට කාලිංග යුද්ධයෙන් පස්සේ
අශෝක රජතුමා බොහෝම චිත්ත වේදනාවෙන් හිටියේ. ඈ ඔය අතරේ නිග්‍රෝධ සාමණේරයන් වහන්සේගේ ආකල්ප සම්පත්තිය දැකලා මොග්ගලී පුත්ත මහරහතන් වහන්සේගේ සහයෙන් මෙතුමා බුදුදහම වැළඳගත්තා. ඊට පස්සේ බුදුදහමේ චිරස්ථිතිය වෙනුවෙන් විශාල මෙහෙවරක් කළා අශෝක රජතුමා. ඉතින් දැන් ඔය අතරේ විවිධ ලාභ ලැබීමේ පරමාර්ථයෙන් මහාන වෙස්ගත් එක එක් වර්ගයේ තීර්ථකයන් ඈ මේ ශාසනයෙන් ඉවත් කිරීමට මොග්ගලී පුත්ත මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් අශෝක රජතුමා ධර්ම සංගායනාවක් පැවැත්තුවා. ඒකෙන් පස්සේ බුදුදහම බැබළෙන්න පටන් ගත්තා. මේ සංගායනාවෙන් පස්සේ ශාසන සංශෝධනයක් ඇති වුණානි මහත්තයෝ. ඒකෙන් පස්සේ නේද අශෝක අධිරාජ්‍යයාගේ සහෝදරයා වෙන තිස්ස කුමාරයා යුවරාජ පදවිය අතහැරලා අශෝක අධිරාජ්‍යයාගෙන් අවසරය අරගෙන පැවිදි බිමට පැමිණියේ. ඔව් නෝනේ. දැන් දරුවනේ ඒ කාරණාවත් එක්කලා මේ ශාසනයට ඒ කියන්නේ බුදුදහම වැළඳගත්තු පිරිස හරි විශාල වුණා. සීයේ එතකොට සුමන කුමාරයා කවදද මහණ වුණේ? පුතේ දැන් ඔය අග්නි බ්‍රහ්ම කුමාරයා මහන වෙනකොට සුමන කුමාරයාට අවුරුදු 7ක් වෙලා තිබුණේ. ඊට පස්සේ අවුරුදු 7 සම්පූර්ණ වුණාට පස්සේ තමයි සුමන කුමාරයා මහන වුණේ. ඉතින් ඒ සුමන කුමාරයා පැවිදි වුණාටත් පස්සේ තමයි මේ මිහිඳු කුමාරයා මහින්ද කුමාර ඒ කියන්නේ අපි කිව්වොත් මිහිඳු මහරහතන් වහන්සේ මේ ශාසනයට ඇතුළත් වුණා මහණෝ. ආචි සංගමිතාතරණය මහන වෙන්නේ ගොඩ කාලයකට පස්සේ නේද? මෙහිම නිදුවේ සංගමිතා කුමරියගේ ස්වාමි පුරුෂයා පැවිදි බිමට පත් වෙලා එකම දරුවා සුමන කුමාරයා පැවිදි බිමට පත් වෙලා එතකොට එකම සහෝදරයාත් පැවිදි බිමට පත් වෙලා එතුමියටත් ඕන වුණා කාලයකදී පැවිදි බිමට පත් වෙන්න. ඊට පස්සේ එතුමිය මොනවද දන්නවද කලේ? තමන්ගේ පිය රජතුමා වෙන අශෝක රජතුමාගෙන් අවසරය ඉල්ලගෙන මහනදම් පුදන්න පැවිදි බිමට පත් වුණා. සීයේ මටත් ප්‍රශ්නයක් තියෙනවා. සීයේ මිහිඳු මහරහතන් වහන්සේ සුමන සාමණේරයන් වහන්සේ ලංකාවට වැඩම කරානේ. ඒත් සංගමිත්තාතරණියට ලංකාවට වඩින්න හිතුනේ නැද්ද? සීයේ සංගමිත්තා මහරහත් තෙරණිය ශ්‍රී ලංකාවට වැඩම කරනවට අශෝක රජතුමා අකමැති වුණේ නැද්ද? මම පුතාගේ දුවගේ ප්‍රශ්න දෙකටම එක සැරේ උත්තර දෙන්නම්කෝ. හරි. දැන් මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩියේ කවදද? පොසොන් පෝය දවසක. හරි. දැන් ওই පොසොන් පෝය දවසේ මිහිඳු මහරහතන් වහන්සේත් සමග තමයි සුමන සාමණේරයන් වහන්සේ මිහින්තලා ගලමුදුන්ට වැඩියේ. මිස්සක පවුවට. එතෙන් දිනේ ඔය රාජකීය පිරිසට ධර්මයේ දේශනා කරන්නේ. ඉතින් ඔය අනුලා දේවිය තමයි ඉස්සල්ලාම මේ ධර්මය අහලා ධර්මඵල අවබෝධය ලබා ගන්නේ. අනුලා දේවියට මහාන වෙන්න අවශ්‍යකම තිබුණා. නමුත් ඒකට අවස්ථාවක් ලැබුණේ නැහැ. මිහිඳු මහරහතන් වහන්සේට අනුලා දේවියව ඇයි මහාන කරන්න බැරි වුණේ? පුතේ පුරුෂ පාර්ශවයට කාන්තාවන් මහන කරන්න කැප නැහැ. මහරහතන් වහන්සේ වෙච්ච මිහිඳු මහරහතන් වහන්සේට කාන්තාවක් මහන කරන්න කොහෙත්ම බෑ. ඉතින් මිහිඳු මහරහතන් වහන්සේ දේවානම්පියතිස්ස රජතුමාට කිව්වා සංඝමිත්තා මහතෙරණින් වහන්සේ ඇතුළු භික්ෂුණීන් වහන්සේලා පිරිසකුත් එක්ක
जयश्री महाबोधि शाखावा अरगन लंकावट वेडम करवाण कील ए अनुदनुमापो देवानं पीतिस राजतुमा अरिट्टु कुमारियाई दूत पिरिसकु याते संदेशयक यव्वा अशोक राजतुमाट हबै मे संदेशे बलला अशोक राजतुमा संगमित्ता तिरनियव लंकावटे वन्न कमतुने ने हेतु मुकत दन्नो तें तमंगे पुत्रयाव मुनुबुरावै नेति शोके खरी मघर वगत्ते संगमिता तेरणी यही सिटीसा इकट कमती उन्नेट पशे संगमिता तेरणी महंसे पीयराजुन हमुला पवसा सिटीन पीयराजुनी अनुला देवी एतुलु कांतावन विशाल पिरसा महानवेन्न बलापुर सिटीन इंसा मगे गमन इतामत्म वेदगत्वेन मट उदार सेव्याकरण पुलवां ए सिंगल रटे पिरिसट कील पहदल देनो अशोक रजतुमत कल्पना करनो एहमनं मगे दरु परंपराव निसा ए रटे उदवियत विशाल सेव्याक सिद्धवेन एकें मटत पिनक लेबेवा कील हितल अवसानेदी अशोक रजतुमा संगमिता मेहनी वहांसेट लंकावट अवसर दे आची श्री महाबोधीन वहांसेगे शाखाव स्वयं छेदने वेला नेद रन कटारमट वेटिया कियाने ओ पुथे एक सिद्धूनी मिन्न मेहेबाई दें देवानं पेतिस रजतुमागे संदेशे बलपु अशोक रजतुमा राजमालिगावे संग्या वहांसेलाट दानयक पिरिनवनो ए पिरिनमल इवरुनायं पासे मोग्गलीपुत्त महारातन वहांसेगें अहनवा लंकावट जयश्री महाबोधि शाखावक यविय युतुद कियला इट पासे माहिमियो मे बोधि शाखाव सिरिलकट यविय युतुई कियला पवस एतेंदि किया सिटिनवा रजतुमाट बुदुरजानन वहांसे पिरिनिवन मंचकेदी कल महा अधिष्ठान पह पिलिबंदव देशनाकर सिटी ए पलवेनी अधिष्ठाने तमय पुते अशोक अधिराज्य श्री महाबोधि शाखाव गन्न रन कटार मत्तरगन बोगहगावट गिहाम दकुनु शाखाव स्वयं छेदने वेला रन कटार में पिहिटुवीम एक तमय पलवेनी अधिष्ठाने औ देवनी एक तमय ए पिहिटपु रन कटार में पिहिटपु ए शाखाव इट पासे एन गिलही गिह महा वला गबक पिहिटन्न कियला अधिष्ठान इट पासे तुंगिनी अधिष्ठाने एक तमाय सद्दिनकट पासे ए रन कटार में पिहिट शाखावें गेडी वलाई कोल वलाई बुदुरस विहिदेन्न कियला अधिष्ठाने එතකොට හතරවෙනි අදිෂ්ඨානේ තමයි දේවානම් පියතිස්ස රජතුමා තූපාරාමේහි දකුණු අකු ධාතුව තැන්පත් කළාට පස්සේ යමා මහ ප්‍රතිහාරය සිද්ධ වෙන්න ඕනයි කියන අදිෂ්ඨානය. පස්වෙනි අදිෂ්ඨානේ ඒ කියන්නේ අවසාන අදිෂ්ඨානේ. ඒක තමයි ද්‍රෝණියක් ධාතුන් වහන්සේලා රුවන්වැලිසෑයේ තැන්පත් කළාට පස්සේ ඒවා නැවත පැන නැගිලා බුදුරුවක් මවාගෙන අහසේ විසිරිලා නැති වෙලා යන එක. ඒක තමයි පස්වෙනි අදිෂ්ඨානය. දැන් මේ අදිෂ්ඨාන පහ ගැන මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේ රජතුමාව දැනුවත් කළාට පස්සේ රජතුමා බොහෝම සතුටු වෙලා රන් කටාරමක් සාදෝලා පැලලොප් නුවර ඉඳලා බෝධින් වහන්සේ දක්වා වූ सद्गौअपूरंग सेना पिरीवरागन बहुम पिराहर की दें बोधीन वहांसे दक्वा गमन कला गिहिल्ला बोधीन वहांसे वटे थिरयक एलुआ वितराई अर दक्षिण साकाव संबंध सतररियान प्रदेश इतरुकल्ला अनि सियलम देवल अंतर्धान
ඒ අසිරිමත් පෙළහර දැකපු අශෝක රජතුමා පුදු පූජාව පවත්ලා රන් කටාරම උස් රන් පුටුවක තැන්පත් කළා. ඒ කරලා රන් තෙලි තුඩකින් දකුණු ශාඛාවේ ඉරක් හැඳලා සත්‍යක්‍රියාවක් කළා පුතේ. ඒ සත්‍යක්‍රියාව තමයි මේ ශාඛාව ලක්දිවට වැඩම කළ යුතුය නම් මේ ශාඛාව රන් කටාරමේ පිහිටාවා කියලා. හරි. ඊට පස්සේ ඒ ශාඛාව බිඳිලා ස්වං බිඳිලා මුල් සියයක් සමග අර රන් කටාරමේ පිහිටා. ඊට පස්සේ බෝධින් වහන්සේ ඔසවගෙන ගෙලවටක් සමුද්‍ර තීරේ බැහැලා නැවත ගිහින් නැවේ තැන්පත් කළා. සංගමිත්තා තෙරණින් වහන්සේ ඇතුළු 11 නමක් මෙහෙණින් වහන්සේලාත් අරිට්ටු කුමාරයා ඇතුළු දූත පිරිසත් ඒක නන්වලා ප්‍රාර්ථනාවක් කළා. ඒ ප්‍රාර්ථනාව තමයි මම දඹදිව රාජ්‍යයේ මේ බෝධින් වහන්සේ තුන් පාරක් පිදුවා මගේ මිත්‍ර රජතුමත් එසේම කරත්වා කියලා. ඊට පස්සේ දරුවනේ දැන් මේ බෝධින් වහන්සේ රැගත් ඒ දූත පිරිස උඳුවා පුර 15ක පොහෝ දවසේ ලංකාවේ දඹකොළ පටුනට පැමිණියා. එතෙන්දී දේවානම්පියතිස්ස රජතුමා ප්‍රමුඛ පිරිස එතෙන්ට ගිහිල්ලා දේවානම්පියතිස්ස රජතුමා ක්‍රීවය දක්වා, ඒ කියන්නේ ගෙල දක්වා ඒ ජලයේ බැහැගෙන ගිහිල්ලා ඒ නැවේ පැමිණි පිරිසව පිළිගත්තා. ඒ වගේම තමයි දැන් ඒ බෝධින් වහන්සේ විතරක් නෙමෙයි 11 කුල ජනයා සංගමිත්තා මෙහෙණින් වහන්සේ ප්‍රමුඛ ඒ මෙහෙණින් වහන්සේලා මේ සියලු දෙනා ඉතාමත්ම ගෞරවාදරයෙන් රාජකීය ගෞරවයෙන්, ඒ කියන්නේ රාජකීයත්වයෙන් පිළි අරගෙන ඊට පස්සේ ඒ දඹකොළ පටුනේ ඉඳලා අනුරාධපුරේ මහමෙවුනා උයන දක්වා මහතරසරි වැඩමවාගෙන පැමිණියා. ඒ වැඩමවාගෙන පැමිණි බෝධින් වහන්සේ තමයි දරුවනේ අදටත් ජීවමානව අනුරාධපුරේ වැඩවසන. ඒ වගේම තමයි පුතේ උඳුවක් පුර 15ක පෝයේ දවසේ තමයි ලංකාවේ සිරිපා වන්දනා සමය ආරම්භ වෙන්නේ. එහෙනම් නෝනේ අපි පන්සල් යන්න ලෑස්ති වුමු නේද? බෝධි පූජාවට සහභාගි වෙන්නත් එපා. හොඳයි මහත්තයා. එහෙනම් පුතාලා සූදානම් වෙන්න පන්සල් යන්න.